ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වෙද්දි පාකිස්තානයට ගිහින් ඉන්නේ. ඒගේ කණ්ඩායමට ප්‍රබලයන් කිහිප දෙනෙක්ම ගියේ නැහැ. මේ විදිහට ප්‍රබලයන් පිරිසක් නොආ ඉන්න බලපාපු හේතුව විදිහට අපිට පේන්න තිබුණ දේ තමයි පාකිස්තානයේ සෙල්ලම් කරද්දී ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වෙයි කියලා ඇති සැකය. ගොඩක් කලාවට ක්‍රීඩකයන්ගේ පවුල් වලින් ඇති වුණු බලපෑම එක්ක ප්‍රබල ක්‍රීඩකයන් ගෙදර ඉන්න හේතු වුණා කියන දේ අපි පහුගිය කාලේ මාධ්‍ය වලින් දැක්කා. හැබැයි මේ බලපෑමට වැඩිය වෙනස් බලපෑමක් ගැන පාකිස්තාන ක්‍රීඩක සහිඩ් අෆ්‍රෙඩි කියලා තිබුණා. ඒ තමයි ප්‍රබල ක්‍රීඩකයන්ට ඉන්දියාවෙන් බලපෑමක් එල්ල වුණා කියන කාරණා. මෙතෙන්දී මේ ක්‍රීඩකයෝ පාකිස්තානයට ගියොත් ඉදිරියේ IPL ක්‍රීඩා කරන්න අවස්ථාව නොලැබේ කියන අවධානම නිසා ප්‍රබලයෝ ගෙදර හිටියා කියලා තමයි අෆ්‍රෙඩි කියන්නේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෝ පීඩනයට පත් වෙලා ඉන්නේ. එයාලගේ තීරණය ගැන IPL කණ්ඩායම හිමිකරුව බලාගෙන ඉන්නවා. ඒ නිසා ඔවුන් කැමති වුණත් පාකිස්තානයට එන්න මේ බලපෑම නිසා ප්‍රබල ක්‍රීඩකයන්ට එන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අපිට පාකිස්තාන යන්න ඕනි කියද්දි IPL එකේ බලපෑමක් කරන්න පුළුවන් අය තමයි කියන්නේ. ඔයාලා යනවා නම් අපිට IPL ගිවිසුම ගැන ඉස්සරහට තීරණයක් ගන්න වෙනවා කියලා. පාකිස්තාන මාධ්‍යක වීඩියෝ සංවාදයක් ලබා දෙමින් තමයි අෆ්‍රෙඩි මේ කතාව කියන්නේ. අෆ්‍රෙඩි තවදුරටත් කියන්නේ පාකිස්තානයේ කියන්නේ ශ්‍රී ලංකාවේ හොඳ මිතුරෙක් කියලා. පාකිස්තානය හැම වෙලාවෙම ශ්‍රී ලංකාවට උදව් කරන රටක්. අපි කොයි වෙලාවකවත් ශ්‍රී ලංකා සංචාරයකට යද්දි අපේ ප්‍රධාන ක්‍රීඩකයෝ පාකිස්තානයේ තියලා යන්නේ නැහැ. මම හිතන්නේ නම් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් බෝඩ් එකට ගිවිසුම්ගත ප්‍රබල ක්‍රීඩකයන්ට පාකිස්තානයට යමු කියලා බලපෑමක් කරන්න හැකියාව තිබුණා. කොහොම හරි ශ්‍රී ලංකාවෙන් පාකිස්තානයට මේ පාර ආපු ක්‍රීඩකයන් හැමදාම අපේ මතකයේ තියේ. ඔවුන්ට අපේ ඉහළම ගෞරවය හිමි වෙනවා. 2009 දී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙලා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 6 දිනක්ම ඒ නිසා තුවාල වුණා විතරක් නෙමෙයි. ඔවුන් දැඩි මානසික කම්පනයට ලක් වුණත් අපි කාටත් මතකයි. මේ වගේ දෙයක් වෙලත් පාකිස්තානයේ ක්‍රිකට් ගොඩනගන්න ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමක් ගිය එක ගැන තමයි කතා කරන්න ඕන. නොගිය ක්‍රීඩකයෝ කවුද කියන එක නෙවෙයි කියලා තමයි අපිට නම් හිතෙන දේ. අෆ්‍රෙඩි කියන දේ ගැන ඔයාලට හිතෙන්දෙත් අපිට කමෙන්ට් කරන්න. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.